ආදරයෙන් පිළිගන්නවා රසරාස YouTube channel එකට. මං අද කියලා දෙන්න හදන්නේ රසම රස පරිප්පු මාළුවක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ පරිප්පු කරි එක හදාගන්න ටිකක් වෙනස් විදියකට. ඒකෙහිඳ හැමදාම කන පරිප්පු කරියට වැඩිය මේක වෙනස් රසයක් තමයි එන්නේ. අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. පරිප්පු ටික ඉස්සෙල්ලා මේ වගේ බැද ගන්න ඕනේ. මං සෝදලා නෙමෙයි අරන් තියෙන්නේ, බැද්දට පස්සේ තමයි සෝදලා පිඟින්න දාන්නේ. ගින්දර අඩු කරලා මේ වගේ බැද ගන්න ඕනේ. ටිකක් වෙලා මෙහෙම බදිද්දි පාට වෙනස් වෙලා හොඳ සුවඳකුත් එනවා. පරිප්පු ඇටයක් කපලා බලනකොට ටකස් ගාලා හැපෙනවනම් බැදිලා ඇති. මේ වගේ අඩු ගින්දරේ බැදලා ගන්න ඕනේ. මේ බදින එකෙන් තමයි මේකේ රස වෙනස් වෙලා එන්නේ. ඊට පස්සේ මම මේක හොදලා ටිකක් වෙලා පෙඟෙන්න තියනවා. විනාඩි 5ක් 6ක් විතර පෙඟෙන්න තිබ්බහම ඇති. පරිප්පු ගොඩාක් වෙලා පෙඟෙන්න තිබ්බහම දිය රසයි වගේම ඉක්මනට බෙරි වෙන්න බලනවා. මේ පරිප්පු ටික පෙඟෙන්න දාලා තියෙන්නේ මම. තව අපට ඕන වෙනවා කහ කුඩු, අමුතුණු පහ කුඩු ටිකක්, ලුණු, කරපිංචා, අමුමිරිස් කරලක් දෙකක්, සුදු ලුණු ටිකක් වැඩිපුර ඕන වෙනවා. තව අපට පොල් කිරි ටිකකුත් ඕන වෙනවා. සෝදලා පිඟින්න දාපු පරිප්පු ටික මම භාජනයකට දාලා වතුර ටිකක් එකතු කරගන්නවා. තැඹෙන ගානට වතුර තිබ්බහම ඇති පරිප්පු ගානටම වගේ. ගොඩක් දැම්මහම පරිප්පු එක බෙරි වෙලා යනවා. ඊට පස්සේ සුදු ලුණු, ලුණු, අමු මිරිස්, මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා, කුරුඳු පොතු, කහකුඩු මේ ටික දාලා අපි මේක තැඹෙන්න ලිපේ තියමු. තුනු පහ කුඩුයි ලුණු කුඩුයි දාන්නේ මම පස්සේ. මේ වගේ තැඹෙන්න තියමු. දැන් නම් තැඹිලා තියෙන්නේ වතුරත් හිඳිලා. දැන් තමයි මම තුනු පහ කුඩුයි ලුණුයි දාන්නේ. මුලින් තුනු පහ කුඩු දැම්ම නම් තුනු පහ ටික හොඳටම තැඹිලා පරිප්පු මාළුවේ රසය නැති වෙනවා. තව ලුණු ටිකක්. ඊට පස්සේ පොල් කිරි ටික එකතු කරගන්න ඕනේ. මිටි කිරිත් නෙමෙයි, දිය කිරිත් නෙමෙයි. මිටි කිරි දිය කිරි දෙකම එකට වගේ තමයි මම දාන්නේ. ඉස්ම ගොඩක් ඕන නම් චුට්ටක් වැඩිපුර තියාගන්න. මම මේක ටිකක් තික් එකට වගේ හදන්නේ. ඊට පස්සේ කරපිංචා. හැම මාළුවකටම මේ වගේ කිරි පැහෙන වෙලාවට කරපිංචා දැම්මම මාළුව හරීම සුවඳයි. මේ ටික කිරි ටික පැහෙනකන් අපි උයාගමු. මේ පරිප්පු මාළුව හරිම රසයි. මේ පරිප්පු මාළුවත් එක්ක හොඳට හදපු මේ වගේ හාල් මැස්සු බෙදීමක් හරි හොඳටම මැච් වෙනවා. ඉතින් මේ හාල් මැස්සු බෙදීමේ ලින්ක් එකත් මම පහලින් දාලා තියන්න. පරිප්පු කරියකුයි හාල් මැස්සු බෙදීමකුයි ගොටුකොළ සම්බලකුයි හදලා ගත්තන සුපිරි මෙනු එකක් නේද? ඉතින් මේ වගේ රස රසක් කියන්න මං ආයෙම එන්නම්.